අයිබෝවන් ඔබට මතකයිද අපි පහුගිය හයවෙන ශ්‍රේණියේ වීඩියෝ එකදී පරිගණකයේ තිබෙන ලක්ෂණ පිළිබඳව සහ පරිගණකයේ හඳුනා ගැනීම සිදු කරා අපි දැන් එහි දෙවෙනි පාඩම නැත්නම් දෙවෙනි ඒකකයට නැත්නම් දෙවෙනි කොටසට අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා එතනදී අපිට අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිහිත පරිගණක නැත්නම් නිහිත පරිගණක සහිත උපාංග මොකද්ද මේ නිහිත කියලා කියන්නේ නිහිත කියන වචනයට අපි ඉංග්‍රීසියෙන් කියනවා embedded කියන්නේ නිහිත කියලා කියන්නේ අපිට කිසියම් උපකරණයක් තියෙන්න පුළුවන් ඒ උපකරණය තුල ගබඩා කරන වැඩසටහනක් භාවිතා කරලා ඒ ඒක තුලින් අපිට කිසියම් ක්‍රියාවලියක් කරගැනීමේ හැකියාව තියෙන උපකරණ අප සතුට වෙන. ඒක පරිගණකයක් නෙවෙයි ඍජුවම පරිගණකයක් කියලා අපිට හඳුනා ගන්න බෑ. නමුත් පරිගණකකින් සිදුවිය හැකි ක්‍රියාකාරකම් සීමිත කොටසක් අපිට එහාට කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට බලමු. දැන් අපි ගත්තොත් එම වොෂින් මැෂින් එකක්. ප්‍රතිශෝධන යන්ත්‍රයක් අපි ගත්තොත් එම ඔබ දන්නවා ප්‍රතිශෝධන යන්ත්‍ර විවිධාකාර යන්ත්‍ර තියෙනවා. समहार दिन फुल ऑटोमेटिक किल वर्ग सेमी ऑटोमेटिक किल वर्ग फुल ऑटोमेटिक अभी किसी क्रियावलिया मशीन हर तंग यंत्र हर कर अवसापट संपूर्ण होदप सह यम प्रमाण उपकरण जांगम दूर कथन ये पारगणिक सापेक्ष पारगणिक सामन क्रिया करण अब गुड़ाकार जंग मुद्रा कर एक किसी प्रोग्राम पारिगणकगत वैडसटहन अडंग करो ये हरह उपकरण अपट ओण अवश्य अपेय आवश्यकता कर नूतन मोटर अतगे नूतन मोटर विधाकार क्रियावली कर उदाहरण पिटिपास धावने रिवर्स करवस्थावक पिटिपास बाधक अतिमो ये हंधुना कहीं ये मोटर ते तो किसी सांवेदिक सांवेदिक किसी आदान लबादी ये अवश्य क्रियावली अवश्य अपट अवश्य पानीवीडे लबादी हटे अनेक इवागेम तवाद्य दुर्वल गुणामदीन शीट बेल्ट आप गुणामे तव का इलाट वाहन पारे वाहन दिपत्ति लंगन संज्ञावन सह इला इधि कपिन संज्ञावन निंदेन संज्ञावन विधाकार क्रियावली नूतन वाहन वाली नूतन मोटर वाली अब दक्षिण नूतन रूपवाहिनी नूतन रूपवाहिनी एकदम संकीर्ण क्रियावली राशि करगणी क्या मेन मेहकार अभी किसी पारिगणकगत वैडसटहन पावचिकल अब किसी क्रियावली अखरगण पुलवांगण उपकरण अभी हनुन निहित पारिगणक मे निहित पारिगणकता एम्बेडेड डिवाइसेस दैंग अभी विविध स्थानवल विविध अवस्थावल अभी भाविता कि हुर्वलाती नो मुखद ये अवस्थावन पारिगणकल पारिगणक संबंधक एवडेखरण वट वड पहासुन सह इक्मणि अर निहित पारिगणक हर एवडे करगणीमें निशा तर उब दंग हाईवे श्रेणी दारूवाणी निहित पारिगण को डब्बाता स्वतंत्र कारण उत्तर अय्य विना लभुन्नति वासनावा अब लभिता इतनी अभी अंदर कत्ता अब तीन निहित पारिगण के मनोदीन सह एक अवबोधे आम प्रमाण मुकादमे निहित पारिगण संपूर्ण पारिगण के क्रियाकार नौन पारिगण वैडसटहन गबड़ा कर ये संबंध क्रियाकंड आश्रित क्रियाकार उपकरण अभी निहित पारिगण इतना हमारे उत्साह पारिगणक संरचक पारिगणक एक विविध कोटस एक तमें पारिगणक इतना अभी अहट दकीन पुलवा सह अति स्पर्शक कोटस पारिगणक जब कदूट दृढ़ांग हार्डवेयर मेकअप हार्डवेयर हार्डवेयर की यम यम क्रियाकार वर्ग करगणी क्या मिथनेट बहुम समीप रूपसधान मुकद मे भूमि पेलपोत हर हल्द रूपसधान मे रूपसधान पद्धति मे पद्धति अई मे तर विशाल पद्धति
ඔබට තියෙන ලැප්ටොප් පරිගණකයක් නම් මේක තවත් උඩා වෙලා යම් ප්‍රමාණයකට ඒක පදිතේකගේ විවිධාකාරවලට තියෙන නිසා අපි ඒක එහෙම හිතමු දැන් මෙතන තියෙන්නේ මේස පරිගණකයක් නැත්නම් ඩෙස්ක්ටොප් මැෂින් එකේ තියෙන පදිතේකයක්. ඒතර ඊළඟට අපිට පේනවා සංදර්ශක. සංදර්ශක කියන්නේ උඩට බලනවා මොනිටර් එක. අපි විවිධ මොනිටර්ස් තියෙනවා ඔබ දන්නවා ඒක. පැතලි මොනිටර්ස් තියෙනවා, සැල් මොනිටර්ස් තියෙනවා, ටච් මොනිටර්ස් තියෙනවා, විවිධාකාර මොනිටර්ස් අපිට හම්බ වෙනවා. ඊළඟට කීබෝඩ් එක නැත්නම් අපි කියෝ යතුරුපු. ඒකත් ඔබ දන්නවා. දැන් හරිම විවිධයි යතුරුපු. දැන් පරිගණක ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් ඒකකින් යතුරුපු වලට හાર્ඩ් පස්සින්ම ගොඩක් වෙනස් ලැප්ටොප් එකේදී යතුරු. හැබැයි යතුරු වල අපිට දර්ශනය සහ ඒවත් යතුරු තියෙන විදි වෙනස් වුණාට ඒක තියෙන අකුරු සහ ඒ සම්මත සංකේත දෙක ඒ විදිහටම භාවිතා වෙනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. යතුරු පූර්වක සම්මත සංකේත කිහිපයක් තිබෙනවා. ඒවා සියල්ල එක හැම එකම එක විදිහට තියෙනවා. පොඩි ප්‍රමාණයක් වෙනස් වෙනවා. සමහර ඒවා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අලුතෙන් එකතු වෙච්ච සහ නිෂ්පාදිතයන්ගේ තියෙන හඳුන්වා දීම හරහා ආපු සංකේත. ඊළඟට මූසිකේ. මූසිකයත් එහෙමයි නේද? මවුස් එක වයර් ඒවා තියෙනවා, වයර්ලස් ඒවා තියෙනවා, බ්ලූටූත් තියෙනවා. ඒ ඔබට මේ ගැන අපි ගැඹුරින්ම කතා කරන්න නොවුනත් ඔබ මේ කොටස් ඔක්කොම අඳුරන. මේක අමතරව ඔබ තවත් විවිධාකාර කොටස් ගන්නවක් අඳුරන. ඉතින් අපි අද ඉගෙන ගත්තා මොනවද නිහිත පරිගණක කියන්නේ. නිහිත පරිගණකයේදී අපිට කරන්න පුළුවන් කාරණා මොනවද? ඒතර අපි දැන් පුළුවන් නම් ඔබ කරන්න ඕන එක දෙයක් තමයි ඔබ උත්සාහ කරලා බලන්න නිහිත පරිගණක විදියට භාවිතා කරන්න පුළුවන් උපකරණවල ලයිස්තුවක් හදන්න. ඒ ලයිස්තුව හදලා ඒ අදාළ එක් එක් උපකරණය පිළිබඳව මොන කාරණාවට එකතු වෙගන්නේ අයි අපේ ලැබෙන ප්‍රයෝජනෙ මොකද්ද කියන එක ගැන පොඩි පොතක් සකස් කරන්න. ඒක තමන්ට අභ්‍යාසයක් විදිහට කරාම ඔබට හොඳ දැනුමක් එනවා. ඔබ විසින්ම ගවේෂණය කරලාද තොරතුරු ප්‍රමාණයකට අන්තර්ගත කරන්න පුළුවන් වෙන නිසා. ඊළඟට අපි ගත්තොත් එහෙම පරිගණක සංරචක ගැන කතා කරනකොට ඒ පරිගණක වලට අලුතෙන් බොහෝ අලුතෙන් ආපු සංරචකයන් පිළිබඳව ඔබට පුළුවන් පොඩි ලිපියක් සකස් කරන්න. නැත්නම් ඔබ තවදුරටත් ඔබට දක්ෂතාවයක් තිබෙනවා නම් ඒකට බ්ලොග් සටහනක් හදන්න පුළුවන්. බ්ලොග් එකක්. ඒක අන්තර්ජාලය තුලම ඔබට ඒක හඳුන්වා දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔබ ක්‍රියාකාරකම් පාදක වූ අධ්‍යාපනයක් ලබන්න. එතකොට තමයි ඔබට මේ තියෙන පරිගණක පිළිබඳ දැනුම වැඩි කර ගැනීමට හැකියි. එහෙනම් අපි ඊළඟ කොටසෙන් ඔබට තවත් වීඩියෝ එකක් කරා හමු වෙනතුරු එහෙනම් ඔබ සීල දාටම ආයුබෝවන්. හැබැයි තවත් එක ඉල්ලීමක් නැත්නම් තවත් සීපත් කිරීමක් කරන්න ඕනි. අපේ මේ නාලිකාව තුළ ඔබට දැනුම ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේම ඔබට අභ්‍යාස ලබා දෙන්න අපි සූදානම්. ඉතින් ඔබ අපට දීරිමත් කිරීමක් විදියට අපේ නාලිකාව subscribe කරලා අපට like එක ගුද්දා දාලා මේ පිළිබඳ අනිත් යාළුවන්ටත් කියන්න මේ නාලිකාව බලලා ඉගෙන ගන්න එකතු වෙන්න කියලා. එහෙනම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.